නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ලෝතර බුදුරජාණන් වහන්සේ සාරා සංඛ කල්පලක්ෂ පෙරුම් පුරලා සොයාගත් උතුම් ධර්මයේ සේවනය කරමින් ඒ ධර්ම මාර්ගයේ ගමන් කිරීම මෙලොවපම් මනුෂ්‍යයාට ඉතාම දුෂ්කර කාර්යයක්. මේ බව අවබෝධ වෙච්ච නිසා බුදුරජාණන් වහන්සේ සත් සතිය ගත කරන අවස්ථාවේදී එක් අවස්ථාවක සිහිපත් කළා මම මේ ධර්මයේ ලෝකෙට දේශනා කරනවද නොකරනවද කියන මතය ඒ සිහිපත් කරමින් සිටියා. ඒ අවස්ථාවේදී මහා ධර්මයා විසින් බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කළා මේ උතුම් ධර්මය අසා දැනගෙන ශ්‍රවණය කරලා දැනගෙන ඒ අනුව ජීවිතය සකස් කරගන්න පුළුවන් බොහෝ පිරිසක් ලෝකේ ඉන්නවා. ඒ පිරිස එකම කාලයක පහළ නොවුනට කාලෙන් කාලෙට තැනින් තැන ඉතා දුර්ලභව ඒ මනුස්ස ආත්ම ලබාගෙන උප්පත්ති ලැබෙනවා. ඒක නිසා මේ ඔබ වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය ලෝකයට දේශනා කරලා තබන්න ඉදිරියේදී ප්‍රයෝජනට ගත හැකි පිරිස වරින් වර ලෝකයේ තුල පහළ වෙනවා කියන අවබෝධය බුදුරජාණන් වහන්සේට ඉල්ලීම කළා. ඒ අනුව ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ප්‍රථම ධර්ම දේශනාව ධම්මසප්තවතුන් සූත්‍රයේ දේශනා කළා. ඒකටත් තෝරගත්ත කළගුණ සැලකීම ආරම්භු කරගෙන තමයි ඒක බැලුවේ. තමන්ට මුලින්ම උදව් උපකාර කරපු ආලාර කාලාම උද්දකරාම පුත්ත භග්යව මෙන්න මේ තුන් දෙනාගෙන බැලුවා. ඒ තුන් දෙනා මේ කාම සුජිති භූමිය තුල නැහැ. ඊළඟට බැලුවා තමන්ට දුෂ්කර ක්‍රියා කරන කාලය තුල උපස්ථාන කරපු පස් දෙනා කවුද? කොණ්ඩඤ්ඤවප්ප බද්දී මහානාම අස්සජී කියන මේ පස්වග මහණෝ. මේ පස් දෙනාව ඒ කාලේ මොහොත වෙනකොට බර්ණස ඉසිපතනේ මිගදාය කියන ප්‍රදේශයේ වාසය කළා. අන්න බුදුරජාන් වහන්සේ තීරණය කළා මම මට උපස්ථාන කරමින් ඉඳලා මගේ ප්‍රතිපත්ති රාමුව වෙනස් කරාට පසුව ඒක දැන් මෙයා බුදු වෙන්නේ නැහැ කියලා තීරණය කරලා අර එකම මතයක එල්බගෙන හිටපු පස්වග මහණුන් සොයාගෙන යන්න ඕනේ. මගේ මනස තරම් දියුණු මනසක් නැති නිසා ඒ අය වෙනස් වුනේ. නැත්නම් මේ කරන ප්‍රතිපත්තිය වෙනස් කරලා හරි බලාපොරොත්තු ඉෂ්ට කර ගන්නවා කියන අදහස අරමුණ ඇති කරගෙන පස්වග මහණුන්ටත් ඒ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ අසලම ඉන්න තිබුණා. ඒ සමගම කටයුතු කරන්න තිබුණා. මේ විදිහට ලෞතර බුදුරජාණන් වහන්සේ කල්පනා කරලා ප්‍රථම ධර්ම දේශනාව පස්වග මහණුන්ට සිද්ධ කළා. එදා ඒ ධර්මය අහලා ඒ පස්වග මහණුන්ගෙන් කොණ්ඩඤ්ඤ තාපස්තුමා මුලින්ම රහත් භාවයට පත් වුණා. අන්න එදා බුදුරජාණන් වහන්සේ ඒ ධර්ම දේශනාව සිදු නොකර හිටියානම් කොණ්ඩඤ්ඤ තාපසයා රහත් භාවයට පත් වෙන්නේ නැහැ. දෙවැනි තුන්වැනි දිනවලදී පිළිවෙලින් අනිකුත් තාපසවරුත් මාර්ගඵල පිළිවෙලින් රහත් භාවයට පත් වුණා. ඒ වගේම තමයි ඊළඟට මේ බුදුරජාණන් වහන්සේ වැඩවාසය කරනකොට ඒ කාලය තුල බුදුදහම අවබෝධ කරගෙන සසර ජයගන්ට උවමනා චිත්තසංතාන තියෙන පුද්ගලයින්ගේ මනසට කලකිරීම ඇති වෙලා ඒ අය ධර්මයේ සොයාගෙන යන්න සූදානම් වුණා. වනයේ මලක් පිපුණට පස්සේ සුවඳ හමනවා. සුවඳ හමනකොට තමයි මීමැස්සෝ සමනල්ලෝ ආදී සතුන් ඒ මල සොයාගෙන යන්නේ. සුවඳ හමන්නේ නැතුව මල පිපිලා තිබුණොත් ඒ අකාලේම පරවෙලා යනවා. මේ බුදු කෙනෙක් ලෝකයට පහළ වුණාම බුදු වෙලා නිකම්ම පිරිනුවම් පාන්නේ නැහැ. මුළු සම්බුද්ධ ශාසනය මේ ලෝකයට තුන් ලෝකයට දායාද කරලා තුන් ලෝකයේම සුවපත් වෙන්න උවමනා කරන පසුවිම සකස් කරලා තමයි බුදු කෙනෙක් පිරිනුවම් පාන්නේ. ඒ පසුවිම සකස් කරාට පස්සේ සතර කුසල් කරපු අයට ඒ පසුවිම ප්‍රයෝජන ගන්න පුළුවන්. නමුත් කුසල් කරගත්තේ නැති අයට කෙතරම් පින් කළත් මේ සාසන දහමෙන් ප්‍රයෝජන ගන්නට බැරි වෙනවා. ඒක නිසා මේ කාරණේ මතක් කරන්න ඕනේ මේ අපේ වීඩියෝ බලන සියලුම දෙනාට.
ඔබ මෙතුම නකලක් පින්කම් කර කර ගියා නම් මේ ගමන ස්මදක් වෙනස් කරන්නට අවශ්‍ය කාලය පසුවෙම සකස් වෙලා තියෙන්නේ දැන්. සබ්බ පාපස්ස අකරණං සීළු පාපයන්ගෙන් වැළකීලා ජීවත් වෙන්න ඕන මනුෂ්‍ය සැපසේ ජීවත් වෙන්න නම්. ඒ වගේම තමයි සැපසේ ජීවත් වෙනකොට තමයි සචිත්ත පරියෝදපණං ඒ සිත දමණය කරගන්න පුළුවන් කුසල් දහමේ නිරත වෙන්න පුළුවන් වෙන්නේ. කුසලය කියන්නේ කුසයි ලයයි දෙකම පිරෙන දේ. පින්කම් කිරීමෙන් සිද්ධ වෙන්නේ කය පිරෙන එක කුස පිරෙන එක පමණයි. ලය පිරෙන්නේ නැහැ කවදාවත්. ඒක නිසා ලෞතර බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්ම මාර්ගය ඒ ධර්මය අරමුණු කරගෙන යන පිරිස වරින් වර මේ ලෝකේ පහළ වෙනවා කියලා එදා මහා බ්‍රහ්මයා බුදුරජාන් වහන්සේට සිහිපත් කළා. බුදුරජාන් වහන්සේත් ඒ කාරණය දැක්කා දැකලා අන්න තවත් කෙනෙක්ගේ ඉල්ලීමක් නැතුව කිසිම කාර්යයක් බුදු කෙනෙක් කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි Taman ගුමනාවට Taman යමක් කරන්නට ගියොත් ලෞකිකත්වයේ බලාපොරොත්තුවක් සම්බන්ධතාවයක් ඇතිවෙයි ලෝකයට කරදර බාධකෙන්ට පුළුවන්. තවත් කෙනෙක් අරමුණු කරගෙන ඒ පුද්ගලයා දුකින් නිදහස් කිරීමේ අරමුණින් තමයි ඕනම දෙයක් බුදු කෙනෙක් කරන්නේ. ඒක නිසා අන්න බුදුරජාන් වහන්සේ දා ඒ ධර්ම දේශනාව සිද්ධ කළා අද මේ මැයි මාසයේ 10 වෙනිදා මේ තුන් සම්බුද්ධ සාසන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් මේ විදිහට මනුෂ්‍ය ලෝකේ කටයුතු කරන්නට කිරියල්ලේ සම්පෝ උපාසිකා මාතාවට ඒ මෞකුස පිළිසිඳගෙන 1939 අවුරුද්දේ මැයි මාසේ 10 වෙනිදා වෙසක් පුර 15ක පෝය දවසක් අද වගේ මැයි මාසේ 10 වෙනිදා වෙනසක් තිබුණේ එදා වෙසක් පුර 15ක පෝය දවස. අද වෙසක් පෝය පහුවෙලා දින 5ක් ගත වෙච්ච මොහොත. ඒකෙත් වැදගත්කමක් තියෙනවා මෙත් බෝසත් පාරමී ශක්තිය එදා ඒ ආකාරයට මේ ලෝකෙට දායාද කරන ඒ ආදරණීය මෑණියන් මෙලොව එළිය දුටුව දවස. එහෙම මෙලොව එළිය දැකලා මේ සාසන ධර්ම පංචශීල ප්‍රතිපත්ති ආජීව අෂ්ටමක සීලය මේ ආදී උතුම් සීලමය ප්‍රතිපත්ති සතර සංවර සීලය පුරුදු කරගෙන ආවා. ඒන ගමනේදී කරඳන රංජිත් පියදාස ඒ ආදරණීය පියාණන් මුණ ගැහිලා මේ දෙදෙනා විවාහයට පත් වුණා. විවාහ වෙලා ඊට පසුව කතරගම කිරිවෙහෙර චෛත්‍ය රාජයන් අභියස උතුම් සම්බුද්ධ පූජාවන් සිද්ධ කරන්නට ඒ වගේම කිරිවෙහෙරට ගඩොල් පූජා කරන්නට නොයෙකුත් උතුම් සාසනික කටයුතු වලට යොමු වීම සඳහා අප්‍රේල් මාසයේ 1966 පුර 15ක පොහොය එළමෙන මොහොත අරමුණු කරගෙන ඒ උතුම් උත්සවයට සහභාගී වෙන්නට ගියා. ඒ අවස්ථාවේදී කතරගම මහසෙන් දෙවියන්ගේ ආරාධනාවෙන් මේ ආදරණීය මෑණියන්ගේ මව කුස පිළිසිඳ ගැනීමට අපට හැකියාව ලැබුණා. එන්නේ අවස්ථාවේ පටන් මේ මෑණියන්ගේ ගමම්මග තවදුරටත් සාසන දහමට බරව ආලෝකෙන් ආලෝකය කරා ගමන් කරන්නට සිද්ධ වුණා. මෑණියන් ජීවත්ව සිටියේදී නෑදෑ හිතවතුන් ආශ්‍රය කළ ඉතාම සුළු පිරිසක්. පියාණන් ජීවත්ව සිටියේදී පියාගේ නෑදෑ හිතවතුන් ආශ්‍රය කළ ඉතාම සුළු පිරිසක්. ඒකට ප්‍රධාන හේතුවක් තියෙනවා කුණුගඩට කුණු එකතු වෙනවා වගේ සාසන දහමට සාසනික ශක්තිය ඇති අය එකතු වුණා වගේ මේ මෑණියන් පියාණන් සිල්වත් නිසා ලෞකික අරමුණින් ජීවත් වෙන කිසිම කෙනෙක් ඒ දෙදෙනාට ප්‍රියකලේ නැහැ. ඒ විතරක්ද නැහැ මේ ගමට ආවත් කරඳන ගමේදී වුණත් ගෝපේ ගමේදී වුණත් මේ සාසන දහමට කැමැත්තෙන් කටයුතු කරන නිසා අම්මා තාත්තා දෙන්නත් මාත් අපි තුන් දෙනාට කිසිම කෙනෙක් ප්‍රියකලේ නැහැ. මේකෙන් පැහැදිලි වෙනවා වර්තමාන සමාජය තුළ සිල්වතුන් කොහෙද ඉන්නේ සිල්වත්කමක් නැහැ ඒ හාඳුරුවන්ගේ කී කියා දොස් කියනවා. එතෙන්දී පැහැදිලි වෙනවා මිනිස්සු සිල්වත්කම උවමනාවට නෙමෙයි ඒ කරන්නේ. මිනිස්සුන්ට ලෞක ජීවිත ගත කරන මිනිස්සුන්ට උවමනා වෙලා තියෙනවා තවත් කෙනෙක්ගේ අඩුපාඩු කියලා දොස් කියන්නේ. එන්නේ කාරණේ පමණයි එතන සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් මෙච්චර කාලයක් සීලමය ප්‍රතිපත්තියක හිටියා එහෙමනම් ඔය කියන තරම් සිල්වත්කම හොයන මිනිස්සු ඉන්නවනම් මේ සීලමය ප්‍රතිපත්තිය ගෙනියන තැනට එකතු වෙන්න තිබුණා. එහෙම දෙයක් නැහැ. පස්පව් දස කුසල් කරමින් ලෞකික ජීවිත ගත කරන මිනිස්සුන්ට ඒව විපාක ලැබෙනකොට අන්න සිල්වත් කෙනෙක් ඉන්න තැනට යොමු වෙනවා. එහෙම යොමු වෙලා අපි මේ ධර්මෙම තමයි යන්නේ අපිට උවමනා කරන මේ ධර්මයෙන් තමයි කියලා
පැහැදිලි කරලා ඒ සිල්වත් කෙනා රවට්ටන්නට හදනවා. සිල්වත් කෙනා කවදාවත් රැවටෙන්නේ නැහැ මේ මිනිස්යාගේ මේ චපල ගතිය, කට්ට කෛරාටික ගතිය මන පරිදි දැනගෙන තමයි එයට උදව් කරන්නේ. ඒ මිනිස්යා ඒ උදව්වෙන් තමන්ගේ සංසාර දුකේ දුක් විඳින්නට එකතු කරගත්ත ඒ පස්පව් දස අකුසල් මිත්‍යා දෘෂ්ටික කටයුතු වලින් ලැබෙන විපාක මදකට ඈත් කරගන්නවර සීලමේ ප්‍රතිපත්තිය තියෙන තැනට ගිහලා ඒ බලේ. එහෙම ඈත් කරගෙන ඒ ඔස්සේ ගමන් කරන්නේ නැවතත් අර පස්පව් දස අකුසල් කරමින් මිත්‍යා දෘෂ්ටිය පසුපස්සෙම යනවා. සිල්වත් ගුණවත් කෙනෙක් මුණ ගැහුනාම මූණට හිනහ වෙලා ඊට පස්සේ ආපිට හැරිලා ගියාට පස්සේ අප්‍රමාණ දොස් පරොස් කියනවා. නොයෙකුත් විදිහට දොස් පරොස් කියනවා. මේ දෙව්දත් තෙර කියනේ භික්ෂුව සමග එකට ගමන් කරන අය. මේ අය තුළ තවත් දකින්න තියෙන ලක්ෂණයක් තමයි අනුන්ට දුක් දීලා කෑම වේල සකස් කරගන්නවා. පස්පව් දස කුසල් කරනවා, එකපහ සිල්පද දෙක මනා පරිදි කඩ කරනවා. අන්න සාසන දහමට යොමු වෙන කල්යාණ මිත්‍රයින් නම් එකපහ සිල්පද දෙක කඩ කරන්නේ නැහැ. ඒ සිල්පද කඩ කරන අය ආශ්‍රය නිශ්චය කරන්න කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ වගේ තැන් වලට ආවා ගියත් ඒ සාසන දහමට අනුව කටයුතු කරන කල්යාණ මිත්‍රයෙන් අවවාද දෙනවා, අනුශාසනා කරනවා, ඔය තැන ඔබට ගැළපෙන්නේ නැහැ, ඔතනින් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න බලන්න කියලා. මේ විදිහට ඔය බෝපේ ගමට යනකොට, ඒ වගේම බෝපේ ගමේ අය මේ ස්ථාන්ට එනකොට මේ අයගේ සීලයක් නැහැ කියලා තාත්තා කියපු වාර බොහොමයි. එහෙම කිව්වට එහෙමනම් අද මේ වෙනකොට අම්මා තාත්තා දෙන්නට ජීවත් වෙලා ඉන්න බැරි තත්ත්වයක් ඇති උනේ ඒ පස්පව් දස කුසල් කරන අය ආශ්‍රය නිශ්චය කරන්න මම ගිය නිසා. ඒ අයට ඒ මෑණියන්ට පියාණන්ට ඒ දෙදෙනා නොකළ කාර්යයක් මම කරපු නිසා ඒවැ අකුසල් බලපෑවා. ඒ අකුසල් බලපාලා ඒ අකුසල මාර්ගයෙන් ඒ මිත්‍යා දෘෂ්ටිය පාපය ඔස්සේ යන අමනුෂ්‍ය කොට්ටාස භූත කොට්ටාස මෙතනට ලං වුණා. මෙතන හිටිය සුද්ධාවාස බ්‍රහ්මලෝකයේ ශක්තිය බලය ක්‍රියාත්මක කරන අය. ඒ වගේම බෝසත් ගමනක නිරත වෙන දෙවිදේවතාවුන්ගේ බලපෑම මෙතනින් ඈත් වෙන්න පටන් ගත්තා. එහෙම සිද්ධ වෙලා ඊළඟට මෑණියන් පියාණන් ලෙඩ දුක් කරදර වලට ගොදුරු වෙන්න පටන් ගත්තා. ඒ විතරක්ද නැහැ, ඒ දෙදෙනාට අසල ළඟ ඉන්න අයගෙනුත් ඇතැම් විට වචන වලින් ක්‍රියාකාරකම් වලින් දුක් සහිත දේවල් සිද්ධ වෙන විදිහට ඇවතුම් පැවතුම් විහෙන්න පටන් ගත්තා. මේ සියල්ලම ඒ ළඟ ඉන්න අය පවා හසුරුවන්ට පටන් ගත්තර පස්පව් දස කුසල් කරන අය සමග ඉන්න නොපෙන්න බලවේග, මරණයට පත් වෙලා භූත කොට්ටාස වලට යොමු වෙච්ච බලවේග. එහෙම සිද්ධ වෙනකොට මම බෝපේ පන්සලේ හාමුදුරන්ට ගිහිල්ලා කිව්වා මේ වගේ භයානක තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒක නිසා ඔබ වහන්සේලා ඒ ගෙවල් වලට දානමාන ආදීට යනවා. ඒ ගිහමවත් මේ සාසන දහම වෙනුවෙන් ප්‍රතිපත්ති සාසනය වෙනුවෙන් අසරණ සීලමේ ප්‍රතිපත්තියක නිරත වෙලා ඉන්න අම්මා තාත්තා දෙන්නෙක් වෙනුවෙන් මේ විදිහට වැඩ නොකර ඉන්න කියලා කියන්න ඒක බුද්ධ සාසනයටත් බුදුරජාන් වහන්සේගේ බුද්ධ දේශනයටත් කරන ගරුත්වයක් ඔබ වහන්සේලා එහෙම ධර්ම දේශනාවක් කළොත් කියලා. නමුත් ඒකත් ගානකට ගත්තේ නැහැ. ඒකට හේතුව තමයි ඒ සිවුර ඇඟේ තිබුණට ප්‍රතිපත්ති සාසනය තුළ ජීවත් වුණේ නැහැ. නිරන්තරයෙන්ම පන්සලට එන උපාසක උපාසිකාවන්ට පවා භයාදු ගතියකින් ඒ අය කියනවට වඩා වැඩි යමක් කරන්නේ නැති බවක් මට දැනුණා. මොකද දවසක් ධර්ම දේශනාවට ගිය අවස්ථාවේදී ධර්මාසනය සකස් කරේ උපාසිකාවන් කියන ආකාරයට. පුටු කොට්ටයක් එතනට දාලා ඒ පුටු කොට්ටේ මතට පැදුරක් දාලා තමයි ධර්මාසනය සකස් කළේ. ධර්මාසනය කියන එක ධනසින් ඉහළට හිටිනසේ සකස් විය යුතුයි. ඒ ක්‍රමවේද සාසනය තුළ තිබුණට සාසන පිළිවෙත් ඇවතුම් පැවතුම් විහෙරණ නැතුව සාසනයට ලැබෙන ලෞක ලාභ ප්‍රයෝජන අරමුණු කරගෙන කටයුතු කිරීම සාසනයට පිරිහීමක් ලෞතර බුදුරජාන් වහන්සේ වරක දේශනා කළා. ඒ සාසනය තුළමයි කියලා, මේ සංඝ සමාජය තුළමයි කියලා සාසනය විනාශ කරන පිරිස එකතු වෙන්නේ ගොඩ නැගෙන්නේ. ඒක පැහැදිලියි අපිට දෙව්දත් තෙරගෙන්. දෙව්දත් තෙර මේ සාසනයට පමණක් නෙමෙයි බුදුරජාන් වහන්සේත් විනාශ කරන්නට කටයුතු කළා. එහෙනම් අද දවසේදී මේ උතුම් සම්බුද්ධ පූජාවක් සිද්ධ කරලා සාසන දහම පිරිසිදු කරගෙන යෑමට තමයි බෝධි පූජාව ඒ ස්ථානයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ තුන් නමක් හමුවේ. බුදු පිළිම වහන්සේලා තුන් නමක් හමුවේ කිරිහාර පූජාවල් සිද්ධ කරලා. මොකටද මේ ගෞතම බුද්ධ සාසනයේ තුනුරුවන් ශක්තිය තුනුරුවන් ශක්තිය ආරක්ෂා කරගෙන සාසන පිළිවෙත ඉදිරියට ගෙනියන්නේ.
මෙව ස්ථානයේ පින්කැට තියන්නේ නැහැ සල්ලි එකතු කරන්නේ නැහැ සිව්පස්සේ ලැබෙනවා නම් ලැබෙන සිව්පස්සේ ලබා ගන්න ප්‍රමාණවත් මුදල උපය ගන්න පුළුවන් නම් ධාර්මිකව බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ ධාර්මික ධනියෙන් ආර්ය ධනිය ගොඩනගන්න කියලා ආර්ය ධනිය කොහෙවත් ඇවිදලා හොයා ගන්න බෑ තමන්ගේ සිත තුළ ගොඩනැගෙන දෙයක් ආර්ය ධනිය මෑතදී කතා කරපු මහත්මෙක් මා සමග හිතවත් මහත්මෙක් ඒ මහත්මයා මට කියවෙනවා මම මේ රැකියාවට යන්නේ ධාර්මික ධනිය හොයන්න කියලා රැකියාවට ගිහිල්ලා කවදාවත් මේ ආර්ය ධනිය හොයන්න බෑ ධාර්මික ධනිය හොයන්න පුළුවන් වුණාට ආර්ය ධනිය හොයන්න බෑ එතකොට ඒ ආර්ය ධනිය හොයන්න නම් මොකද්ද කරන්න තමන්ගේ හිත හදා ගන්න ඕනේ කොහොමද හිත හදාගන්නේ සද්ධාව ඇති කර ගන්න ඕන තුනුරුවන් කෙරේ තුනුරුවන් කෙරේ සද්ධාව ඇති වෙන මනුස්සයා බුදුහාඳුරුව කිව්ව සීලයට එන්න කලින් තියෙන සීලමේ ප්‍රතිපත්ති ආරක්ෂා කරනවා හරියට ගෙයක් හදන්න අත්විවාරම දාන්න ඕනේ අත්විවාරම දාන්න ඉස්සෙල්ලා ගේ හදන ගෙබිම මහ පොළව සමතලා කරලා මට්ටම් කරන්න ඕනේ එන්නේ මට්ටම් කිරීම කරන්නේ පංචශීලයෙන් මේ මනුස්සයා තුල ඒ මහ පොළව මට්ටම් කරලා තමයි අත්විවාරම දාන්නේ අත්විවාරම තමයි ආජීව අෂ්ටමක සීලය කියන්නේ මේ අත්විවාරම උඩ ගොඩනගෙන බිත්ති හතර තමයි සතර සංවර සීලය කියන්නේ ඒ සතර සංවර සීලය මත වහලය සකස් කරන වහලය තමයි එහෙම නැත්නම් සිවිලිම තමයි මේ බුදුරජාන් වහන්සේ දේශනා කළේ අපේ සිත තුළ ඇති වෙන සමාධිය මේ සිත තුළ සමාධිය ඇති වෙන්න නම් සිත කය වචනයෙන් කුසල් කරන්න ඕනේ පින් කරන කෙනෙකුට පින්කම් පස්සේ යන කෙනෙකුට පන්සිල් වලින් එක සිල් පදයක්වත් කඩ කරන කෙනෙකුට මේක කරන්න බෑ එහෙමනම් සිංහල බෞද්ධ කියලා උපැන්නේ තිබුණට ඔය ඉංග්‍රීසි ජාතිකයන්ට හඳුන්වලා දීපු විදිහට බෞද්ධකම ආරක්ෂා කරන්න අද පාලකව කටයුතු කළාට සැබෑ සිංහල බෞද්ධකම තියෙන්නේ මිනිස්යාගේ මනස තුළ ඒ වගේම කය වචන දෙක තුළ සංවර භාවය තුළ සීල සමාධි ප්‍රඥා කියන කාරණා තුන සම්පූර්ණ කරපු කෙනෙක් තමයි සිංහල බෞද්ධයා වෙන්නේ. උප්පැන්නේ සිංහල බෞද්ධ කියලා තිබුණට එයා සිංහල බෞද්ධයෙක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ සාසන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනකොට අන්න බුදුරජාන් වහන්සේ කිව්වා වගේ අම්මයි තාත්තයි මට කියලා තියෙනවා ප්‍රතිපත්ති සාසනය කරන්න නම් හරියට ප්‍රතිපත්තිය රකින්න ඕනේ ප්‍රතිඵල ලබන්න බෑ නැත්නම් කියලා. ප්‍රතිඵල කියන්නේ ප්‍රතිවේද සාසනය. එනම් පරිහාප්ති සාතනයට අනුව ප්‍රතිපත්ති සාතනය ක්‍රියාත්මක කරමින් තුනුරුවන්ගේ ශක්ති ආරක්ෂා කරගෙන රැස්කිරීම නොකර අස්කර කර යන ගමනක ආරම්භය අද දවසේ මෑණියන්ගේ උපන්දිනය දවස. ඒ මෑණියන්ගේ උපන්දිනය දවස මේ ආරම්භ කරලා අද සිට දින 19ක් ඉදිරියට ප්‍රතිපත්ති සාතනික කටයුතු මෙම ස්ථානයේ නියමාකාරයෙන් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පසුබිම සකස් කරනවා. දින 19ක් ඉදිරියට තියලා 29 වෙනිදා මේ ලෝකයේ සැබෑ තත්ත්වය අවබෝධ වුණා යම් කිසි කෙනෙක් පුද්ගලයේ කණ්ඩායමක් සිල්වත්ව ජීවත් වෙනවා නම් ලෞකික සමාජයේ පුද්ගලයා කොම් කරනවා ජීවත් වෙන්න කාලයේදී පුළුවන් තරම් වැඩ ගන්නවා පුළුවන් තරම් එයාගේ ගන්න පුළුවන් දේවල් ටික ගන්නවා හැබැයි එයාට එයාගේ ජීවිතයට අනුතරක් වුණාට ඒක බලන්නේ නැහැ මේක අපිට පැහැදිලි වෙනවා මේ කිරියල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලනෝ මේ ස්ථානේ මේ බෞද්ධ මධ්‍යස්ථානය ඇතුලේ කාමරයක්ම වැහෙන්න තරම් නාය යාමකින් විශාල කළුගලක් ආවා. ඒ කළුගල ආපු වෙලාවේ ග්‍රාම නිලධාරීතුමා නිමල් කියලා කෙනෙක්. එතකොට ඒ ග්‍රාම නිලධාරීතුමාට ගිහින් කිව්වහම එයා තොරතුරු අරගෙන ගිහිල්ලා සේරම විස්තර ලියාගෙන ගියා. ඊට පස්සේ ඇහුවහම ඕවට දෙන්න අපිට කිසිම දෙයක් නැහැ කිව්වා. ගල කඩලා අයින් කරලා දෙන්න කිව්වත් ඒකත් කළේ නැහැ. එහෙමනම් මෙතෙන්දි පැහැදිලි වෙනවා රජය කියන්නේ වෙනම එකක් රජය පවත්වාගෙන යන බුද්ධ ශාසන අමාත්‍යාංශය කියන්නේ වෙනම දෙයක් බුදුරජාන් වහන්සේගේ බුද්ධ ශාසනයේ තියෙන මනුෂ්‍යයා තුළ සීල සමාධි ප්‍රඥා දියුණු කරලා සෝවාන් ආදී මාර්ගඵල අරමුණු කරගෙන කටයුතු කරන මනුෂ්‍යයා තුළයි බුද්ධ ශාසනයේ තියෙන්නේ එවැනි මනුෂ්‍යෙක් මේ ලේකම් කාර්යාලයට ගිහිල්ලා මේක බෞද්ධ මධ්‍යස්ථානය කියලා ලියාපදිංචි කරන්න කිව්වට ඒගොල්ලෝ ලියාපදිංචි කරන්නේ නැහැ ඒකට හේතුව තමයි සැබෑ සාතනය මේ සමාජගත වුණොත් ඒගොල්ලන්ට පාඩුවක්. ඒගොල්ලෝ බොරුවෙන් මවාපාල ගෙනියන සාතනය ඉදිරියට ගෙනියන්න ඕනේ. ඒක නිසා තමයි මම 10 වතාවකට වැඩි ගියා මේ බෞද්ධ මධ්‍යස්ථාන ලියාපදිංචි කරන්න කිරියල් ලේකම් කාර්යාලයෙන් කිව්වා ඒක කරන්න බෑ කියලා. හැබැයි ප්‍රතිපත්ති සාතනය තියෙන කරගෙන යන කෙනාගේ පුළුවන් තරම් වැඩ ගන්න බලනවා. මේ ළඟදී ඒ ලියාපදිංචි කරන්න බෑ කිව්ව සමායෝජකතුමා ඇවිල්ලා කියනවා මේ පොයට අපේ ඉරිදා
හත්වෙන්ද මේ වැඩසටහනක් තියෙනවා ඒක කරන්න එන්නලු. එතකොට කලින් දවසේ දහම් පාසල් කරනකොට අවුරුදු 25කට වැඩිය ගුරුවරයෙක් හැටියට ක්‍රියා කරලා ඒ 25කට වැඩි උගන්වපු අයට දහම් පාසල් වල සහතික දෙනවා කිව්වා. හැබැයි ඇත්තටම මේ ප්‍රතිපත්ති ශ්‍රාමුව තුළ ඉඳගෙන ගුරු දහම් පාසල් ගුරුවරයෙක් වශයෙන් කටයුතු කරපු කෙනා අයින් කරලා දැම්මා. ඒකට හේතුව තමයි මේ මවාගත් සාතන ඉදිරියට ගෙනියන්න ඕනේ ජනතාව රවට්ට රවට්ට. එහෙම නැත්නම් ඒගොල්ලන්ට රැකියාව විදිහට මේ කරගෙන යන්න බෑ. බෞද්ධ කටයුතු සමායෝජකලා බුදුහාමුදුරුවෝ පත්කලේ නෑ. ඒ වගේම නොයෙකුත් නායකකම් බුදුරජාණන් වහන්සේ දුන්නේ නෑ. භෞතික සම්පත් අරමුණු කරගෙන නායකම් දුන්නේ නෑ. ප්‍රතිපත්ති සාතන අරමුණු කරගෙන තමයි නායකකම් දුන්නේ. සීවලී මහරහතන් වහන්සේ යන තැන් ප්‍රත්‍යලාභීත්වයක් තිබුණා. ඒකට නායකත්වයක් දුන්නා. ඒ වගේම සැරියුත් මහරහතන් වහන්සේ ප්‍රඥාවෙන් අගතැන්පත් වුණා. ඒකට නායකත්වයක් දුන්නා. මේ සියලුම නායකකම් ලැබුණේ මනස දියුණු කරලා මනසේ කෙලෙස් අයින් කරලා නිවන් දකින අරමුණ ඒ සාක්ෂාත් කරගන්න ක්‍රමවේදයන්ව තමයි. එහෙමනම් මෙන්න මේක තමයි බුද්ධ ශාසනය. මේ ශාසන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් අද මේ ස්ථානයේ මෑණියන්ගේ කුසේ ඉන්නකොට මේ ලෞක සමාජය තුළ තියෙන දුක්ඛම් කටුළු නැතුව සැපසේ වාසය කළා මෙන් මෑණියන්ගේ උපන්දිනය දවසේ ඉඳන් මේ උතුම් ශාසන පිළිවෙත අරමුණු කරගෙන සැපසේ වාසය කරන්න, ඒ කියන්නේ පස්පව් දසකුසල් කරන අයත් ඒවට සම්බන්ධ වෙන අයත් ඒවා ඉදිරියට පවත්වාගෙන යාම සඳහා මේ බෞද්ධ රටේ බුදුවරු හතර දෙනා වැඩම කරපු රටේ ඒ සඳහා උදව් කරන අයත් ඒවා දැක දැක ඒවා හොඳ නැති දේවල් කියලා කතා කරන්නේ නැතුව නිහඬව ගොළු වගේ ඉන්න අයත් මේ සියලුම දෙනා පසෙක දාලා සාසන ප්‍රතිපත්ති අරමුණු කරගෙන යන හැයි පමණක් අරමුණු කරගෙන මේ උතුම් ප්‍රතිපත්ති සම්බුද්ධ සාසනය ක්‍රියාත්මක කරන්නට අද මේ ආරම්භ කරන දවස මෑණියන්ගේ උපන්දිනය දවස. ඒ වගේම ඒ උපන්දිනය නිසාම තමයි මට මේ ලෝකෙ උපදින්න සිද්ධ වුණේ. මේ දක්වා රාජ්‍ය ආයතන වලට නොයෙකුත් පුද්ගලයන්ට නොයෙකුත් ගම්මාන වලට කරපු කියපු සෑම උදව්වක් උපකාරයක්ම ඒ අම්මා තාත්තා දෙන්න හින්දා තමයි කළේ. ඒ අම්මා තාත්තා දෙන්න නැත්නම් මම මේ ලෝකෙට උපදින්නේ නැහැ. එහෙම ඉපදෙන්න පසුවිමක් නොලැබුණා නම් මගෙන් කරන කිසිම දෙයක් සේවයක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් මේ දක්වා සිද්ධ වෙච්ච සියලුම දේවල් වල කුසල ශක්තිය ඒ ආදරණීය මෑණියන්ටත් පියාණන්ටත් අත්පත් වේවා. ඒ මෑණියනොත් පියාණනොත් මේ ලෞක සමාජයේ තියෙන පස්පව් දසකුසල් මිත්‍යා දෘෂ්ටික ඒවැන්ගෙන බලවේග විද්වංසනය කරලා ඛණ්ඩනය කරලා මේ උතුම් සාතනික මෙහෙට මාත් සමගම නිවෙනින් සැනසීම දක්වාම දිගින් දිගටම කටයුතු කරන්නට උතුම් කුසල ශක්තියක් සේ මේ උතුම් ධර්ම දේශනාවේ ආහංසංශ බලමයි මේ එමෑණියන්ටත් පියාණන්ටත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේ මේ උතුම් සම්බුද්ධ සාතනික ශක්තිය ක්‍රියාත්මක කරන විට ප්‍රතිපත්ති සාතනට අනුගතව කටයුතු කරන අය පමණක් මේකට එකතු වෙන්න, එහෙම නැති අය එකතු වෙන්න එපා. මොකද කාලේ ශ්‍රමය දණී ඉතාම වටිනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හමු වෙන්න ගිය අවස්ථාවේදී යුද්ධේ නිමා කරන්න ඉස්සෙල්ලා එතුමා ආවේ නැහැ. එතුමා වෙනුවට ගැටමාන්නේ ගුණානන්ද හාමුදුරුව මංගාවට එව්වේ. ඒ හාමුදුරුව මහත් එක්ක කතා කරගෙන ගිහිල්ලා සාසනික ශක්තිය යුද්ධේ නිමා කරන්න පුළුවන් කියලා කිව්වහම කිව්වා මට ඔය සාසනික ශක්තියෙන් ඇති වැඩක් නැහැ. මම අපි දැන් සැලැස්මක් හදලා තියෙනවා. අපි කියන දෙයට කැමති වෙලා උදව් කරනවා නම් උදව් කරන්න එන්න, නැත්නම් නිකා ඉන්න කියලා. ඉතින් ඒක නිසා බුදුදහමයි ඔස්සේ යන ගමන් මග මගේ වෙනස් කරන්න බෑ. සිවුරු ලක්ෂයක් පරෝගෙන ඉන්න කෙනෙක් ආවත්, ඒ වගේම මේ ලෝකේ සියලුම රටවල නායකයෝ ආවත් මේ මනුස්සාත්මයක් ලබා ගත්තේ ප්‍රතිපත්ති සාතනය සුරක්ෂිත කරමින් ප්‍රතිපත්ති සාතනය තුළ ජීවත් වෙන්න. ඒ ගමන වෙනස් කරන්න බෑ කාටවත්. මට ඒ ගමනට ආශිර්වාද ලැබිය යුතු තැනින් ලැබිලා තියෙන්නේ. අම්මා තාත්තා දෙන්න කිව්වේ බුදුමග යන්න, බුද්ධ සාතනය ආරක්ෂා කරන්න, ඒ සාතන ප්‍රතිපත්ති මනුස්සයාට සැනසීමක් ලබා දෙන්න කටයුතු කරන්න කියලා. ඊට වඩා ඉහළ අවවාදයක්, ඊට වඩා ඉහළ මග පෙන්වීමක් කිසිම නායකයෙක්ගෙන් කිසිම කෙනෙක්ගෙන් කිසිම භික්ෂුවකගෙන් ලැබෙන්නේ නැහැ. ඒක නිසා මේ උතුම් සම්බුද්ධ සාතනික මේවර ප්‍රතිපත්ති සාතනික ශක්තිය ක්‍රියාත්මක කිරීමේ අරමුණින් මේ උතුම් සම්බුද්ධ සාතනික පණිවිඩය සත්පුරුෂ කල්යාණ මිත්‍ර ප්‍රඥාවන්ත ජනතාවට යොමු කරනවා. සෑම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් තෙරුවන් සරණයි.